අපි රිවිව් එක සඳහා තෝරන තියෙන ටොයෝටා හයිලක්ස් 2500cc නැත්නම් 2.5 ලීටර් මැනුවල් රථයයි. මෙම රථය ගැන අපි සාකච්ඡා කරද්දී මෙන්න මේ විදිහට තමයි ෆ්‍රන්ට් වීව් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. සෙල් එක ගැන කතා කරද්දී මෙන්න මේ විදිහට ලොකු ඕපන් ඒරියාස් එන විදිහට සෙල් එක සහ බෆර් එකේ මේ විදිහට බලා ගැනීම අපිට හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ විදිහට කූලින් සිස්ටම් එක, එයා කූලින් සිස්ටම් එක, එන්ජින් එකේ කූල් කරන විදිහට තමයි ඩිසයින් කරලා තින්නේ. මේ රථයේ මේ විදිහට තමයි අපිට බලා ගැනීම හැකියාවක් ලැබෙන්නේ. මෙන්න මේ විදිහට ලොකු කූලින් සිස්ටම් එකක් එන විදිහට, එයා කූලින් සිස්ටම් එකක් වාහනේ ඉදිරියට ගමන් කරද්දී ඇතුළට එන විදිහට තමයි මේ ඩිසයින් එක හයිලක්ස් රථයේ ඩිසයින් කරලා තින්නේ. ඒත් එක්කම හෙඩ් ලයිට් එක ගෙනගත්ත මේ විදිහට නෝමල් හෙඩ් ලයිට් එක සහ සිග්නල් ලයිට් එක අපිට බලා ගැනීම හැකියාවක් ලැබෙනවා. බෆර් වල මෙන්න මේ විදිහට ෆොග් ලයිට් එක බලා ගැනීම හැකියාවක් ලැබෙනවා. ඒත් එක්කම අපි බොනට් එක ගැන කතා කරද්දී මේ විදිහේ බොනට් හුඩ් ස්කූප් එක බලා ගැනීම හැකියාවක් ලැබෙනවා. මෙන්න මෙතනින්ද රථයේ ඉදිරියට ගමන් කරද්දී ලොකු කූලින් සිස්ටම් එකක්, එයා කූලින් සිස්ටම් එකක් එන්ජින් එකේ රස්නේ අඩු කිරීම සඳහා එන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට ඒක බලා ගැනීම හැකියාවක් ලැබෙනවා. ගොඩක් ලොකු එන්ජින් දාජා සහිත රථවල, ජීප් රථවල විශේෂයෙන් කැප් සහ ජීප් රථවල මේ විදිහට අපිට බලා ගැනීම හැකියාවක් ලැබෙනවා. බොනට් හුඩ් ස්කූප් එකක් බලා ගැනීම හැකියාවක් ලැබෙනවා. ඒත් එක්කම ඩ්‍රයිවර් සයිඩෙන් එහා පැත්තේ බ්ලයින්ඩ් ඒරියා ගැන කතා කරද්දී මෙන්න මේ විදිහට අපිට තර්ඩ් මිරර් එකක් බලා ගැනීම හැකියාවක් ලැබෙනවා. මොකද මේක විශාල රථයක් නිසා දෙපැත්තේ බ්ලයින්ඩ් ඒරියා එක කව වෙන විදිහට තමයි තර්ඩ් මිරර් එකක් යොදාන් තියෙනවා. ඒකත් අපිට විශේෂයෙන් මෙතන පෙන්වීම හැකියාවක් ලැබෙනවා. ඒ වගේම එන්ජින් කම්පාර්ට්මන්ට් එක ගැන කතා කරද්දී අපිට මෙම රථයේ එන්ජින් කැපැසිටි එක බලා ගැනීම හැකියාව ලැබෙන්නේ 2500cc නැත්නම් 2.5 ලීටර් කියන එන්ජින් කැපැසිටි සහිත රථයක් විදිහට තමයි බලා ගැනීම හැකියාව ලැබෙන්නේ. රථයේ එන්ජින් කෝඩ් එක ගැන කතා කරද්දී 2KD FTV කියන එන්ජින් කෝඩ් එක තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම සිලින්ඩර් ඇරේන්ජ්මන්ට් එක ගැන කතා කරද්දී 4-in-line කියන සිලින්ඩර් ඇරේන්ජ්මන්ට් එක තමයි ලැබිලා තියෙන්නේ. ඒත් එක්කම ෆුවල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එක ගැන කතා කරද්දී ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් කොමන් රේල් කියන ෆුවල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එක තමයි ලැබිලා තියෙන්නේ. ඒත් එක්කම වැල් මැකැනිසම් එක ගැන කතා කරද්දී 16 valve DOHC කියන වැල් මැකැනිසම් එක තමයි මෙම රථයේ එන්ජින් එක සඳහා ලැබිලා තියෙන්නේ. ඒත් එක්කම මෙම රථයේ මැක්සිමම් පවර් ගැන කතා කරද්දී හෝස් පවර් 1428 දී RPM 3400 ලෙස, මැක්සිමම් ටෝක් එක නිව්ටන් මීටර් 343 දී RPM 2800 විදිහට තමයි සඳහන් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මෙම රථයේ එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ පවර් ගැන කතා කරද්දී අපිට කතා කරන්න තියෙන කාරණා. ඒත් එක්කම මෙම රථයේ 2-wheel සහ 4-wheel විදිහට භාවිත කිරීම හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ නෝමල් රෝඩ් එකේ ඉගෙන සාමාන්‍ය එදිනෙදා පාවිච්චි කරන පාරදී අපිට මෙම රථයේ 2-wheel විදිහට මොකක් හරි කැලේක වගේ යන වෙලාවකට අපිට මේ 4-wheel රථයක් විදිහට එන කොයි එරුණත් හරි රෝදයක් එක පැත්තකට කරනොත් ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහ තමයි මෙම රථයේ ඩිසයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 2-wheel විදිහට වගේම 4-wheel විදිහට පාවිච්චි කරන්න පුළුවන් SUV රථයක් විදිහ තමයි මේකට වඩා Hilux 2500 UK රථය අපිට හඳුනා දෙන්න පුළුවන්. ඒත් එක්කම ඩ්‍රයිවර් සයිඩ් ඩෝර් ගැන කතා කරද්දී අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් පවර් ෂටර් ඔප්ෂන් එක. ඒ කියන්නේ ඩෝර්ස් හතරෙන් පවර් ෂටර්ස් ඩ්‍රයිවර් සයිඩ් ඉන්න කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහට ෂටර් ඔප්ෂන් එක ලැබිලා තිනවා. ඒත් එක්කම සෙන්ටර් ලොක් එකත් එතනම අපිට බලා ගන්න පුළුවන් ලැබිලා තිනවා. මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් හાર્ඩ් ප්ලාස්ටික් සහ ෆැබ්‍රික් කියන දෙකම මික්ස් වෙලා යන විදිහ තමයි ඩෝර් එක ඩිසයින් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඒ දෙක මික්ස් වෙලා යන විදිහ තමයි මේ ඩෝර් එක ගොඩක්ම බේසික් විදිහ ඩිසයින් කරලා තියෙන්නේ. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ඩෝ බින්ග්ස් සහ බොටල් හෝල්ඩර් මේ ඩෝර් එකට ලැබිලා තිනවා. ඒත් එක්කම ස්පීකර්කුත් ලැබිලා තිනවා. මෙන්න මේ විදිහට ගොඩක් බේසික් හැබැයි ගොඩක් ඩියුරබිලිටි එකක් තියෙන විදිහ තමයි ඩෝ එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒත් එක්කම අපි ඇතුළත ගැන කතා කරද්දී මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ගොඩක් හොඳ කම්ෆර්ටබල් එකක් තියෙන රථයක් විදිහට අපිට මෙම ටොයෝටා හයිලක්ස් රථය හඳුනා දීමට පුළුවන්. සීට් සෙට් එක උනත් ගොඩක්ම කම්ෆර්ටබල් විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. SUV රථයක් විදිහට ගොඩක් හොඳ ඩියුරබිලිටි එකක් තියෙන විදිහට ඩිසයින් කරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් ඇතුළත කොයි විදිහට ඩිසයින් කරලා තියෙන්නේ කියන එක. මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් මේ වෙලාවේ කොයි ඩෑෂ්බෝඩ් එක එනේජබල් ටික මේ විදිහට තමයි බලලා තියෙන්නේ. ඒත් එක්කම ස්ටීරින් වීල් එක ගැන කතා කරද්දී මෙන්න මේ විදිහට අපිට ස්ටීරින් වීල් බලන්න පුළුවන් මැද එයා බෑග් එකක් ලැබිලා තිනවා ඩ්‍රයිවර් සයිඩ් එකේ. මෙන්න මේ විදිහට තමයි ටික බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරද්දී ඩ්‍රයිවර් සයිඩ් එකේ මෙන්න මේ විදිහට අපිට AC පැනල් එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේ විදිහට හાર્ඩ් ප්ලාස්ටික් වලින් තමයි ඩෑෂ්බෝඩ් එකම ඩිසයින් කරලා තියෙන්නේ මෙම රථයේ. මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් ඩෑෂ්බෝඩ් එකම. ඒත් එක්කම පැසෙන්ජර් සයිඩ් එකේ මෙන්න මේ සබ් එයා බෑග් එක තවත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ
2 airbags එන විදිහ තමයි මේ සීට් අතේ design කරලා තියෙන්නේ. ඒත් එක්කම center console එක ගැන කතා කරද්දී මෙන්න මේ විදිහට අපිට උඩින්ම බලා ගන්න පුළුවන් digital clock එකක්. ඒත් එක්කම ඉතින් පහළදී අපිට බලා ගන්න පුළුවන් සුපුරුදු ලෙසම ලැබෙන විදිහට DVD player එකක් ලැබිලා තියෙනවා. Touch panel එකක් විදිහට තමයි මේකත් ලැබිලා තියෙන්නේ. ඒත් එක්කම buttons උත් ලැබිලා තියෙනවා. Original එන system එක විදිහට තමයි අපිට මේක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම දෙපැත්තේ AC pins දෙක බලා ගන්න පුළුවන් පස්සට AC කියන විදිහට design කරලා තියෙන එතනින්. ඒ ටික තමයි අපිට එතනදී බලා ගැනීම හැකියාවක් ලැබෙන්නේ. ඒත් එක්කම එතනින් පහළටදී අපිට මේ දේ බලා ගන්න පුළුවන්. Storage compartment දෙකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ dashboard එකේ දෙපැත්තේ අපිට මොනවා හරි පොඩි දේවල්, ඒ කියන්නේ keys මොනවා හරි points වගේ දේවල් ගෙනියන්න ඒ විදිහ තමයි ඒක ලැබිලා තියෙන්නේ. ඒත් එක්කම මෙතන AC එක මේ විදිහට ලැබිලා දෙනවා. AC එක on කරන්න off කරන්න. ඒත් එක්කම position එක AC වල අපිට කොයි විදිහට දෙන්න ඕනේ කියන එක එතන මේවා කරන්න පුළුවන්. ඒත් එක්කම AC එක on කරන්න off කරන්න, level වැඩි කරන්න අඩු කරන්න, ඒ දේවල් ටික අපිට මෙතන major ලැබිලා තිනවා ඒ option ටික. ඒත් එක්කම මෙතන hazard button එක, ඒ කියන්නේ double signal button එක අපිට මෙතන ලැබිලා තිනවා. ඒකත් පල්ලෙහාට වෙන්න තමයි මේ රටේ ලැබිලා තින්නේ. ඒත් එක්කම එතනින් පහළටදී අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. Light option එක සහ storage compartment එක ඉතින් උඩ තියෙනවා. එනේ ඊටික තමයි අපිට මෙතන normal විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙතනදී අපිට lever දෙකක් බලා ගන්න පුළුවන්. එකක් manual gear lever එක සහ මෙතන අපිට බලා ගන්න පුළුවන් four wheel gear එක. එනේ මේ දෙක තමයි අපිට මෙතන බලා ගන්න පුළුවන් වෙන වෙනම පොඩි එක four wheel gear එක. උඩ තියෙන ලොකු රැවිල තියෙන එක manual two wheel විදිහට 11 විදිහට අපිට manual gear lever එක තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒත් එක්ක මෙතන පසුපසටදී අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් storage compartment දෙකක් ලැබිලා තියෙනවා. වෙන වෙනම පොඩි storage ඒවා open විදිහට තමයි තියෙන්නේ. වහන්න ලැබිලා නැහැ. ඒත් එකෙන් ඉතින් පසුපසටදී arm rest එක මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ arm rest එක open කරන්න පුළුවන්. ආලෝ open කරලා පෙන්නනම් කොයි විදිහටද ඇතුලේ storage කරගන්න පුළුවන් කියලා. මෙන්න මේ විදිහට අපිට ඇතුලේ මොනවා හරි ද්‍රව්‍යයක් ගෙනියනවා නම් normal විදිහට car වල වගේම මේ street එකෙත් අපිට මොනවා හරි ද්‍රව්‍යයක් ගෙනියන්න පුළුවන් විදිහ තමයි arm rest එක ඉදිරිපස design කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහ තමයි අපිට මෙතන කතා ගන්න පුළුවන්. මෙතන ඒත් එකම hand brake එකත් මෙතන arm rest එක ඉස්සරහින් ලැබිලා තියෙනවා normal විදිහටම. මෙන්න මේ විදිහ තමයි center console එක ගැන අපි කතා කරද්දී මෙම SUV රථේ කතා කරන්න තියෙන දේවල්. ඒත් එක්කම අපි sunvice ගැන කතා කරද්දී මෙන්න මේ විදිහට තමයි sunvice බලා ගන්න පුළුවන්. ගොඩාම basic විදිහට. මොකද මේක SUV රථයක් නිසා ගොඩක් commercial light vehicle එකක් විදිහට තමයි use කරන්න ලැබෙන්නේ. මෙතන අපිට ලැබෙන්නේ නැහැ මද cabin light එකක් ලැබෙන්නේ නැහැ. ඒක ඒත් එක්කම මෙතන normal විදිහට අපිට ලැබිලා තියෙන්නේ. විශේෂයෙන් කියන්නේ මේවා SUV රථ විදිහට පාවිච්චි කරන නිසා ගොඩක්ම luxury vehicle වගේ ගොඩක් option ලැබෙන්නේ නැහැ. Hard vehicle එකක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම මෙතන අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට අල්ලගෙන යන්න ඕන විදිහට හදිසි ගැස්සෙන වෙලාවකට වගේ අල්ලගන්න පුළුවන් වෙන විදිහට තමයි මෙතන design කරලා තියෙන්නේ. මේ විදිහට box available තියෙනවා. මේ දේවල් තමයි අපිට මෙතන කතා කරන්න තියෙන්නේ. ඒත් එක්කම එතනින් පහළටදී අපිට මෙතන බලා ගන්න පුළුවන් key එක දාලා අපිට තම start කරන්න තියෙනවා. මම start කරලා පෙන්නන්න කොයි විදිහටද මීටර් panel එක display වෙන්නේ කියලා. වෙන මේ විදිහට normal විදිහට අපි key එක දාලා තමයි වාහනේ start කරන්න තියෙන push start වගේ option මේ වලට ලැබෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපිට key එක දාලා start කරද්දී අපිට indicators ටික බලා ගන්න පුළුවන් කොයි විදිහටද display වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට දාපුවම අපිට indicators ටික ඔක්කොම පෙන්නනවා. මෙන්න මේ විදිහට අපිට bike බලා ගැනීම හැකියාව ලැබෙනවා. ඒත් එක්කම අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් RPM එක. ඒක වෙනම විදිහට තමයි ලැබිලා තියෙන්නේ. කියන්නේ වෙනම කොටසක් විදිහට තමයි display meter panel එකේ අපිට බලා ගැනීම හැකියාවක් ලැබෙන්නේ. ඒත් එක්කම මද පුළ speedometer එක. speedometer එකට යටින් අපිට digital meter එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ kilometer ගන්න දාන උණු ගන්න ඒ ටික තමයි අපිට මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ trip AB විදිහට බලා ගන්න පුළුවන්. ඒ ටික තමයි එතන ලැබෙන්නේ. ඒත් එක්කම මේ පැත්තේ දකුණු පැත්ත පස්සෙන් අපිට බලා ගන්න පුළුවන් engine heat එක සහ fuel meter එක කියන දෙක අපිට වෙන වෙනම බලා ගන්න පුළුවන්. එතන කොලපාටින් අපිට බලා ගන්න පුළුවන් four wheel indicator එක. එන්නේ ඒ ටික තමයි බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙතන පහළ අපිට ඔයාලා පෙන්වන්න පුළුවන් මේ විදිහට නිකන් meter එකක් තියෙනවා 0.3 කියලා. ඒ කියන්නේ මේක engine එක off කරාම ඔයාලා දැන් පේනවා මේ off කරපුවාම ඒක off වෙන්න තප්පර 30ක් යනවා. එන්නේ ඒකට තමයි මේක දාන්නේ. ඊට පස්සේ අපි key එක අයින් කරාට තප්පර 30ක් ගිර තමයි engine එක off වෙන්නේ. එන්නේ ඒකට තමයි මේ option එක ලැබිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ටික බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙතන ඔයාලා පෙන්වන්න බැරි වෙන දෙයක් තියෙනවා. ඒක තමයි මේ විදිහට අපිට bottle hole එකක් විදිහට cup hole එකක් විදිහට මෙතන පාවිච්චි කරන bottle hole යන්නේ cup hole එකක් විදිහට අපිට මේ පාවිච්චි කරන්න පුළුවන්. එන්නේ option එක ලැබිලා දෙනවා. ඒ කියන්නේ මෙතනින් ඇවිල්ලා දෙන විශේෂම cool එකක් ගන්න පුළුවන් විදිහට AC එක ඉස්සරහම locate කරලා තියෙන එක කට්ටිය ඒකයි. ඒත් එක්ක මෙතනදී පල්ලෙහාට අපිට security system එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ fog light button එක බලා ගන්න පුළුවන්. එන්නේ ඒ ටික තමයි අපිට මෙතන four wheel
බටන් එක බලා ගන්න පුළුවන්. එන්නේ ඒ දෙක තමයි අපිට මෙතන විශේෂයෙන්ම සඳහන් කරන්න තියෙන එතන බටන් ස්ටික් ගැන කතා කරද්දී ඒත් එක්ක මෙතනින් පහල අපිට එන්ජින් කම්පාර්ට්මන්ට් එක ඕපන් කරන නොබ් එක සහ ෆුල් ටැංක් එක ඕපන් කරන නොබ් එක වෙන වෙනම බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙතනින් පහල යද්දී අපිට බලා ගන්න පුළුවන් මේක මැනුවල් ජෙට් පදිචර කෙන නිසා ක්ලච් එක ඇක්සලරේටර් සහ බ්‍රේක් එක විදිහට වෙන වෙනම විදිහට බලා ගැනීම හැකියාවක් ලැබෙනවා. හොඳ ලෙග් ස්පේස් එකක් අපිට මෙතන බලා ගැනීම හැකියාවක් ලැබෙනවා. SUV ලට අපිට ගොඩක් ලොකු ස්පේස් එකක් තියෙන්නත් ඕනේ. මෙන්න මේ විදිහට ගොඩක් හાર્ඩ් විදිහ තමයි ඉස්සරහට පස්සට vehicle එකේ seats adjust කරගන්න ලැබෙන්නේ. SUV රටවල කොහොම ගොඩක් විදිහට දැන් නම් අලුතෙන් එන 2015 පස්සේ වගේ ගොඩක් එන රටවල electric seat option ලැබෙනවා. ඒත් මේ පරණ Hilux රටවල එකෙන් 2007 8 6 5 වගේ ගොඩක්ම මේ විදිහට manual අතින් තමයි adjust කරගන්න ලැබෙන්නේ. ඒත් එක මේකට විශේෂයෙන්ම ලැබිලා දෙනවා wing mirror option එක. මෙන්න මේ විදිහට ඒක wing mirror option එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට කතා කරද්දී බලා ගන්න පුළුවන් passenger side එක, කියන්නේ front side එක, passenger side එක ගැන කතා කරද්දී door එකේ මෙන්න මේ විදිහට අපිට power shutter option එක normal විදිහට අනිත් vehicle වල වගේම බලා ගැනීම හැකියාවක් ලැබෙනවා. ඒත් එක්කම දැන් පහළට දෙද්දී door wings සහ bottle hole එක බලා ගන්න පුළුවන්. speaker එකක් ඒ දේවල් ටික තමයි driver side එක වගේම අපිට බලා ගැනීම හැකියාව ලැබෙන්නේ. ඒත් එක්කම හොඳ leg space එක මෙන්න මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන්. හොඳටම හොඳ leg space එකක් ලැබිලා තියෙනවා කියලා කියන්න පුළුවන් මෙතනදී. මොකද මේක UK මොඩල් එකක් හින්දා ගොඩක් ඒ රටවල ඉන්නේ ගොඩක් උස කට්ටිය. ඒ කොට යාළට හරියන විදිහට තමයි design කරලා තියෙන්නේ. ජපානයේ නිෂ්පාදනය කරාට UK වලට යන නිසා ගොඩක් හොඳ space එකක් වෙනුවෙන් තමයි design කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලාම කිව්වා විදිහට cup hole option එක මෙතනින් AC එක එන විදිහට. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය නම් cool කරගන්න මොනවාරි drink එකක් වගේ එතන තියලා අපිට cool කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට passenger side එකට අපිට air bag එකේ බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මෙතන අපිට ස්ටෝරේජ් එක බලන්න පුළුවන්. මෙතන ලොකු ප්‍රමාණයක් ස්ටෝරේජ් කරන් යන්න පුළුවන්. එන්න ඒ වගේ ඔප්ෂන් එකක් ලැබිලා තියෙන ඉතින් ඒකත් හොඳයි කියලා කියන්න පුළුවන්. මේ දේවල් ටික තමයි අපිට passenger side එක ගැන කතා කරද්දී front side එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මෙතනින් පහළ අපිට උඩට එද්දී මේ විදිහට බලා ගන්න පුළුවන්. එක පාට එන්න බැරි කෙනෙකුට එතන අඩිය තියලා උඩට නගින්න පුළුවන් විදිහට එන්න ඒකත් හොඳ ඔප්ෂන් එකක් විදිහට අපිට කියන්න පුළුවන්. ඒත් එක්කම පසපස සීට් ගැන කතා කරද්දී මෙන්න මේ තුන් දෙනෙකුට ගමන් කරන්න පුළුවන් තමයි පසපස සීට් ඩිසයින් කරලා තියෙන්නේ. ගොඩක්ම බේසික් සීට් සෙට් එක තමයි පසපස ලැබිලා තියෙන්නේ. මොකද මෙම රටවල ඒ විදිහ තමයි ඩිසයින් වෙන්නේ. තුන් දෙනෙකුට යන්න පුළුවන්. මැද arm rest ඒ වගේ දේවල් ලැබෙන්නේ නැහැ. මෙතන ග්ලාස් එකක් අපිට වෙනම ලැබිලා තිනවා. පසපසින් ආලෝකයේ වගේ එන්න ඕන නිසා එහෙම ඩිසයින් එකක් තමයි එන්නේ හැම Hilux රටේකම. මෙන්න මේ විදිහට අපිට බලන්න arm rest එකක් නැහැ මෙතන. තුන් දෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. මෙම රටවල ගොඩක් තියෙන ලොකු දුර්වලතාවයක් විදිහට හඳුනා දෙනවා පසුපස පොඩ්ඩක් ගැස්සෙන ගතිය වැඩි. ඒක තමයි මේ රටවල තියෙන පොඩි දුර්වලතාවයක් විදිහට හඳුනා දෙන්න පුළුවන්. ඒ වගේම ලෙග් ස්පේස් එකත් ගොඩක් හොඳයි. මැද හැබැයි ලොකු හම්පයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. අනිත් රටවලට සාපේක්ෂව මැද යනගෙන චුට්ටක් අපහසුතාවයක් තියෙනවා. ඒ වුණාට ලොකු අපහසුකකින් තොරව තුන් දිනකට ගමන් කරන්න පුළුවන් කියලාත් කියන්න පුළුවන් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ මෙම රටේ පසුපස කම්පාර්ට්මන්ට් එකේ. ඒ වගේම මෙතන අපිට පොඩි ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කප් හෝල්ඩර් දෙකක් විදිහට තමයි මේක පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් වෙලාවට. මෙන්න මේ විදිහට බොටල් හෝල්ඩර් එකක් හරි කප් හෝල්ඩර්ස් දෙකක් විදිහට තමයි විශේෂයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් දෙන්නෙක් වගේ යද්දි තමයි පාවිච්චි කරන්න පුළුවන්. තුන් දෙනෙක් යද්දි කකුල් වදින හින්දා ඒක අමාරුයි. මෙන්න මේ විදිහට තමයි අපිට පසපස ඉඳන් ඉස්සරහ බලා ගැනීම හැකියාව ලැබෙන්නේ. ඊට පස්සේ පෙනුම මෙන්න මේ විදිහට ඒක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට හෙඩ්රූම් එක ගැන කතා කරද්දී ලොකු හෙඩ්රූම් එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. හොඳ එකකට තියෙන SUV රටයක් උනම අනිවාර්යයෙන්ම ඒත් එක්ක හොඳ හෙඩ්රූම් එකක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මේ රටෙත් ඒක ලැබිලා තිනවා. ඒත් එක්ක මෙතන රීඩින් ලයිට් මෙතන ලැබිලා තිනවා. මෙන්න මේ විදිහට කැබින් ලයිට් එක අපිට බලා ගන්න පුළුවන්. ඉදිරිපසට කැබින් ලයිට් එන්න තුනට පසපසට ලැබිලා තිනවා. එන්න එක විශේෂ ලක්ෂණ ඩෝස් වලට වගේම රාත්‍රිකාලේ අපිට අවශ්‍ය නම් ඔන් ඔෆ් කරගන්න මෙම ගැතින් පුළුවන්. ඒක ලයිට් එක විතර අපිට ඇතුළත කැබින් එකේ ලැබිලා තින්නේ. මෙන්න මේ ටික තමයි අපිට බලා ගැනීම හැකියාව ලැබෙන Hilux රටේ. ඒත් එක්කම පසපස ඩෝර් එක ගැන කතා කරද්දී ඉදිරිපස වගේම normal විදිහට තමයි design කරලා තින්නේ. bottle hole එක ඇවිල්ලා තිනවා. ඒ වගේම door bin එකක් තියෙනවා. speaker එක ලැබිලා තිනවා normal විදිහටම. ඒ වගේම power shutter option එක ඒ ටික තමයි මෙතන අපිට බලා ගැනීම වෙන door lock එක ඒ ටික normal විදිහටම ලැබිලා තිනවා. ඒ ටික තමයි අපිට පසපස ගැන කතා කරද්දී බලා ගැනීම හැකියාවක් ලැබෙන්නේ.
එකෙන් පස්පසරදී මේ විදිහට අපිට බලාගෙන මේක යන ලැබෙන ටේ ලයිට් එක මෙන්න මේ විදිහට තමයි ටේ ලයිට් එක බලාගන්න පුළුවන්. ලොක කොටසක් බ්‍රේක් ලයිට් එක විදිහට, සිග්නල් ලයිට් එක විදිහට සහ ෆියුස් ලයිට් එක විදිහට බලාගන්න පුළුවන්. මෙන්න මේ බ්‍රේක් ලයිට් එක, සිග්නල් ලයිට් එක සහ යටින් අපිට ෆියුස් ලයිට් එක බලාගන්න පුළුවන්. ගොඩක් උඩට එන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ ටේ ලයිට් එක. මෙම රටවල මොකද සිවිලතක නිසා පසුපස කොහොම උසයි. එහෙනම් ටේ ලයිට් එක ගොඩක් ලොකු කොටසක් එන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒක අපිට මෙතන බලන්න. ඒත් එක මෙතන අපිට හයිලක්ස් කියලා බැජ් එකක් බලා ගන්න පුළුවන්. යට විකෝ කියලා තියෙනවා. ඩෝ එකේ මැද අපිට බලා ගන්න පුළුවන් පසුපස බ්‍රේක් ලයිට් එකක් මෙන් ලැබිලා තියෙනවා. ඉස්තු මේ විදිහට 4x4 Toyota ඒ වගේ බැජ් අපිට මෙතන බලා ගැනීම හැකියාවක් ලැබෙනවා. මේවා සමහර වෙන ආෆ්ටර් මාකට් 4x4 වගේ බැජ් නා අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක පසුපස ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එක ගැන බලද්දි මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ලොකු එකකටක් වෙන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මේ විදිහට ටේල් ගේට් එක පල්ලෙහාට කරාම අපිට බලා ගන්න පුළුවන් ලොකු ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් විදිහට බලා ගන්න පුළුවන්. ලොකු බඩු ප්‍රමාණයක් රැගෙන යන්න පුළුවන් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ මේ Hilux රට. කොහොම මේවා ගොඩක් විදිහට පාවිච්චි කරන කමර්ෂල් ලයිට් වෙහිකල් විදිහට ගොඩක්ම කමර්ෂල් වෙහිකල් එක විදිහට හાર્ඩ් වෙහිකල් එක විදිහට තමයි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ලොකු ඉඩකඩක් තියෙනවා. ලොකු ලීටර් ප්‍රමාණයක් ගෙන යෑමේ හැකියාවක් තියෙන පසුපස කොටසේ මෙන්න මේ විදිහට පයිප් වලින් තමයි මේ පසුපස කොටස ඩිසයින් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට ලොකු ඉඩකඩක් ලැබෙන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් බඩු ප්‍රමාණයක් ගෙන යාමට හැකි වෙන ලෙස තමයි මම ඩිසයින් කරන්නේ. මම ගොඩක්ම ගොඩක් වැඩ ගන්න පුළුවන් වෙහිකල් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගෙදර වගේ පාවිච්චි කරන වෙහිකල් විදිහට නෙමෙයි. මම ගොඩක්ම කමර්ෂල් ලයිට් වෙහිකල්, හાર્ඩ් වෙහිකල්, SUV 4x4 විදිහට තමයි පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට පස්සපස ෆෝල් ටැංක් එක බලා ගන්න පුළුවන්. මේකේ ඒත් එක්කම අපිට ෆෝල් ටැංක් එක ගැන කතා කරද්දී ලීටර් 80ක ඩීසල් ටැංක් එකක් අපිට මේක ලැබෙනවා. වීල් ගැන කතා කරද්දී අපිට මේ විදිහට 17 ඉන්ච් වීල් සෙට් එකක් බලා ගන්න පුළුවන්. ඇලෝ වීල් නම් මම හිතන ආෆ්ටර් මාකට් තමයි දාන් තියෙන්නේ. ෆ්‍රේම් තමයි ඔරිජිනලි එන්නේ මේ රටවලට. ආෆ්ටර් මාකට් ගොඩක් රටවල මොඩිෆිකේෂන් කරද්දී ඇලෝ වීල් දාන් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න 17 ඉන්ච් ලොකු ඇලෝ වීල් සෙට් එකක් තමයි ලැබෙන්නේ. හැබැයි ස්ටෑන්ඩ් එන්නේ මේකේ 16 තමයි වීල් සයිස් එක. ආෆ්ටර් මාකට් මෙයාලා 17 ඉන්ච් ගේ චේන්ජ් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. එන්නේ වගේ පොඩි පොඩි මොඩිෆිකේෂන් කරනවා. එන්නේ මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් මෙම රටේ. එන්නේ මේ විදිහට ගොඩක් හොඳ ඩියුරබිලිටි එකක් තියෙන රටයක් විදිහට අපිට මෙම Hilux රටේ හඳුන්වා දීමට පුළුවන්. ඒ වගේම කියන්නේ c.lk YouTube channel එකත් එක්ක දිගටම රණ සිටින්න ඔයාලගේ ගස් යෝජනා තියෙනවා නම් වෙන්ද වගේම c.lk YouTube channel එකේ comment section සඳහන් කරන්න කියන ඉල්ලීම මත අපි නැවත වීඩියෝ එකේ හමුවෙමු. හැමෝටම ජය වේවා. බුත් සරණයි. Oh,